රුසියාවේ දගෙස්ථාන්වල කස්පීස්ක් කියන නගරයේදී ක්‍රිස්තියානි පල්ලිවලට සහ පොලිසියට පහර දීමට සැලසුම් කරායි කියලා කියන තුන් දෙනෙක්ව FSB ආයතන විසින් අත්අඩංගුවට ගත්තු බව ප්‍රකාශ වෙලා තිබ්බා. මේක ජූලි 27 වෙනිදා තමයි වාර්තා වෙලා තිබුණේ. මීට කලිනුත් අපි දන්නවා දගෙස්ථාන් ප්‍රදේශයේ මේ වගේ ප්‍රහාරයන් මාලාවක් මීට ටික දවසකට කලින් එල්ල වුණා. ඒ වගේම මේ මාසෙම, කියන්නේ ජූලි මාසෙම මුලදී දකුණු දිග රුසියාවේ අධිකීය කියන සමූහාණ්ඩුවේ මේ වගේ ප්‍රහාරයක් එල්ල කරන්න සැලසුම් කරාය කියලා කියන පිරිසක් අත්අඩංගුවට ගන්න ලැබුවා. දැන් මේ තුන් දෙනාත් එක්ක ඒගොල්ලන් ගාව පුපුරන ද්‍රව්‍ය සහ උල් ආයුධ ඇතුළු වෙනත් වෙනත් දේවල් තිබුණු බව තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඒ වගේම කිසියම් ත්‍රස්තවාදී සංවිධානයකට අයිති යම් යම්, කියන්නේ දජ සහ වෙනත් දේවල් තිබිලා තිබෙනවා. ඒ ත්‍රස්තවාදී සංවිධානය මොකක්ද කියන එක FSB එක විසින් නිල වශයෙන් ප්‍රකාශ කරලා තිබුණේ නැහැ. කොහොම හරි මේ අතර වාරයේදී මේ වගේ දේවල් සිද්ධ වෙනකොට අපිට දැන් පේනෙන්නට තිබෙනවා රුසියාවේ ඉන්න මුස්ලිම්වරු සහ ක්‍රිස්තියානි අය අතරේ ඝට්ටනයක් ඇති කරන්නට යම් පිරිසකට අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා කියන සැකය දැන් මතුවෙනවා. අපි රුසියාවේ මුස්ලිම් අය ගැන වෙනම සාකච්ඡා කරන්න ඕනේ. මම එකපාරක් පොඩ්කාස්ට් එකක් නම් කරා ඔය සම්බන්ධයෙන්. නමුත් ඇත්තටම මේ ගැන කතා කරන්නට ඕනේ. නමුත් මේ අය අතරේ ඝට්ටනයක් ඇති කරන්නට උත්සාහ කරන කණ්ඩායමක් ඉන්නවා කියන එක පේන්න තිබෙනවා. එතකොට මේ එහෙම සැක කරන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ අතර වාරයේදී යුක්‍රේනය පැත්තෙන් සඳහන් කරනවා කාරණා කිහිපයක්. ඒගොල්ලන් කියනවා ජූලි 26 27 රාත්‍රියේ සරතොෆ්, මුර්මාන්ස්ක් සහ රියසාන් කියන පළාත් තුනේ, රුසියාවේ සරතොෆ්, මුර්මාන්ස්ක් සහ රියසාන් කියන පළාත් තුනේ ගුවන් හමුදා කඳවුරු තුනකට ප්‍රහාරයන් එල්ල කරාය තමන්ගේ ඩ්‍රෝන වලින් සහ රියසාන් වල මේ තෙල් පිරිපාදුවකට පහර දුන්නයි කියලා කියනවා. එතකොට මේගොල්ලන් මේ කියන ප්‍රහාර වලින් එක බෝම්බ හෙළන යානයකට හානි සිදු වුණා, ඒ යානය විනාශ වුණා කියලා යුක්‍රේනියානු මිලිටරි ඉන්ටෙලිජන්ස් එක ප්‍රකාශ කරනවා. මේක මේ මුර්මාන්ස්ක් වල, ඒ කියන්නේ ඇත්තටම උතුරු දිග රුසියාවේ ෆින්ලන්ද දේශ සීමාව කිට්ටුවේ තියෙන මුර්මාන්ස්ක් පළාතේ තමයි මේක සිද්ධ වුණා කියලා ඔවුන් කියන්නේ. ඔලේන්යා කියන මේ අලේන්යා කියන එයා ෆීල්ඩ් එකේ මේ තිබිච්ච තුපෝලෙෆ් 22M3 වර්ගයේ බෝම්බ හෙළන යානයකට මේගොල්ලන් පහර දුන්නා කියලා ඔවුන් කියනවා. ඉතින් මේක වැඩේ තියෙන්නේ මේක යුක්‍රේනයේ ඉඳන් කිලෝමීටර 1800ක් විතර ඈත ෆින්ලන්ද දේශ සීමාව කිට්ටුවේ තියෙන තැනක්. එතකොට යුක්‍රේනය මෙහෙම පහර දුන්නා නම් ඒක යුක්‍රේනයේ ඉඳලමද මේ ඩ්‍රෝන් සෙල්ල වුණේ, එහෙම නැත්නම් වෙනත් තැනක ඉඳන්ද කියන කාරණේ මෙතෙන්දී වැදගත් වෙනවා. ෆින්ලන්තයේ ඇතුළේ හෝ වෙනත් තැනක ඉඳලා රහසිගතව මේ ආකාරයේ ක්‍රියාමාර්ගයක්, මේ ආකාරයට ඩ්‍රෝන්ස් ගුවන්ගත කළාද කියන සැකයක් ඇති වෙනවා. කොහොමාරි මේ අතර වාරයේදී පහුගිය සතිය තුළ ඒගොල්ලන් කියනවා, මේ යුක්‍රේනියානු මිලිටරි ඉන්ටෙලිජන්ස් එක සඳහන් කරනවා, ඒගොල්ලන් යුක්‍රේනයේ මාධ්‍යවලට සඳහන් කරලා තිබ්බා ඒගොල්ලන් කඩාකප්පල්කාරී ක්‍රියා කිහිපයක් සිදු කරාය කියලා. හෙලිකොප්ටර් තුනක් විනාශ කරන්න සමත් වුණා කියලා ඔවුන් සඳහන් කරනවා. මේන් හෙලිකොප්ටර් දෙකක් ජූලි 21 වෙනිදා මිල් සහ කමෝෆ් ජාතික හෙලිකොප්ටර් නිපැයුම් මධ්‍යස්ථානයේ මොස්කව් පළාතේ තියෙන්නේ. මේ මධ්‍යස්ථානයේදී එල්ල කරපු කඩාකප්පල්කාරී ප්‍රහාරයකින් හෙලිකොප්ටර් දෙකක් MI-28 සහ KA-226 MI-28 සහ KA-226 වර්ගයේ හෙලිකොප්ටර් දෙකක් විනාශ කරන්න සමත් වුණා කියලා ඔවුන් කියනවා. යුක්‍රේනියානුවන් කියනවා. ඒ වගේම යුක්‍රේනියානුවන් තවදුරටත් කියනවා සමාර පළාතේ ක්‍රියාන්ස් කියන එයා ෆීල්ඩ් එකට එල්ල කරපු ප්‍රහාරයකින් MI-8 හෙලිකොප්ටරයක් විනාශ කරන්නට සමත් වුණාය කියලා. මේක කවුද ක්‍රියාත්මක කරේ කියන එක හරියට මේගොල්ලන් පැහැදිලිව ප්‍රකාශ කරලා නැහැ. යුක්‍රේනියානුවන්ට සහයෝගය දක්වන පාටිසාන් කණ්ඩායමකුත් ඉන්නවා, අතේෂ් කියලා. අතේෂ් කියන්නේ ක්‍රිමියන් තතාර් භාෂාවෙන් ගින්න කියන එක. එතකොට ඒගොල්ලන්ද මේ විදිහට ක්‍රියාත්මක වුණේ, එහෙම නැත්නම් මේක යුක්‍රේනියන් බුද්ධි සේවය විසින් කරපු දෙයක්ද, එහෙම නැත්නම් මේක මේ ඒගොල්ලන් කියන ව්‍යාජ තොරතුරක්ද කියන එක අපි කියන්න දන්නේ නැහැ. කොහොම හරි යුක්‍රේනියානුවන් කියන විදිහට 2022 පෙබරවාරි මාසේ ඉඳන් මේ වෙනකොට රුසියාවට හෙලිකොප්ටර 326ක් අහිමි වෙලා තියෙනවා. ඒක යුක්‍රේනියානුවන් විසින් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන. එතකොට මේ අතර වාරයේදී අනිත් පැත්තට යුක්‍රේනියානුවන් තමන්ගේ විශේෂම යුද ආයුධ නිෂ්පාදනය ඊළඟට පුහුණුව වගේ දේවල් සම්බන්ධයෙන් ප්‍රශ්න වලට මුහුණ දෙන බව අපි මීට කලින් සාකච්ඡා කරා. මේ ළඟදී ක්‍රමතෝර්ස්ක් ප්‍රදේශයේ යුදාවි ගබඩාවකට රුසියානු ප්‍රහාරයක් එල්ල වෙලා එහි තිබිච්ච සන්නද්ධ රථ ඇතුළු විශාල ප්‍රමාණයක් දේවල් විනාශ වුණාය කියලා වාර්තා වෙලා තිබ්බා. ඕලම මම හිතන්නේ ඒක දකින්නට ඇති. ඊට අමතරව ජූලි 26 වෙනිදා රාත්‍රියේ
ජනාධිපති සෙලෙන්ස්කි කරපු ප්‍රකාශය තුළ ඔහු කතා කරනවා පක්‍රොව්ස්ක් ප්‍රදේශයෙන් එල්ල වෙන දැඩි අභියෝගය. දැන් මම හිතන්නේ ඊයේත් ගම්මානයක් අල්ලාගෙන තිබ්බා රුසියානුවන් විසින්. ඒ වගේම රුසියානුවන් කියනවා තවත් ගම්මාන අල්ලාගත්තයි කියලා යුක්‍රේනය ඒක ප්‍රතික්ෂේප කරනවා. නමුත් මේ විදිහට මේ සටන් පෙරමුණේ ටිකෙන් ටික ටිකෙන් ටික රුසියානුවන් ඉදිරියට පැමිණෙමින් සිටිනවා. එතකොට විශේෂයෙන්ම සෙලෙන්ස්කි කියනවා පක්‍රොව්ස්ක් වල තියෙන අභියෝගය ටිකක් බරපතලයි, පක්‍රොව්ස්ක් ආරක්ෂා කර ගැනීමට ටිකක් අමාරු තත්ත්වයක් තියෙනවා, ඒක ලොකු ගැටුමක් ලොකු සටනක් දෙන්නට සිදු වෙලා තියෙනවා කියන එක ඔහු ප්‍රකාශ කරලා තිබුණා. ඉතින් මෙතෙන්දී ඒගොල්ලන්ට තියෙන අභියෝගය යුක්‍රේනයට බරපතල අභියෝග තියෙනවා. අපි කලිනුත් සාකච්ඡා කළා යුක්‍රේන හමුදාවලට ආත්ම විශ්වාසයක් නැහැ, බලෙන් බඳවාගත්තු අය ඒගොල්ලන්ට සටන් කරන්න ඕන කමක් නැහැ, ඒ වගේ ප්‍රශ්න යුක්‍රේනයේ තියෙනවා. ඉතින් එතකොට ඒ වගේම තමයි මේ හමුදාවට බැඳෙන අයටත් ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට ලොකු පුහුණුවක් ලැබෙන්නේ නැහැ කියලා, හොඳ ආයුධ ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් ඒගොල්ලෝ කැමති නැහැ සටනට එන්න. ඉතින් බලහත්කාරයෙන් අරගෙන යන අයට සටන් කරන්න ඕන කමක් නැහැ. ඔන්න ඔය ගැටලුවට යුක්‍රේනය මුහුණ දෙන බව මේ වෙලාවේ වාර්තා වෙලා තිබෙනවා. ඉතින් මේ අතර මේ ගැටලුත් එක්ක තමයි ওই වගේ ප්‍රහාරයන් එල්ලවීම තුළින් ගුවන් යාන විනාශ වෙනවා, සන්නද්ධ රථ විනාශ වෙනවා, ඒ වගේ සිද්ධීන් වලට යුක්‍රේනයට මුහුණ දෙන්නට සිදු වෙලා තියෙනවා.